බංගලාදේශ පළවෙනි T20 තරගයෙන් පරාද කරන්න තුන්ගිරියවෙන්ම ලොකු දෙයක් කරපු කෙනෙක් තමයි ධනුෂ්ක ගුණතිලක කියලා කියන්නේ. උනේ පන්දුවවලත් කඩුල්ලක් කරගත්තා වගේම පොයින්ට් කලාපේ ඉඳලා 4-5 කීපයකුත් නතර කළා. මේ විදිහට බංගලාදේශ ඉනිමේ වැඩදාපු ගුණේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්න පිටියට ඇවිත් පන්දු 15කදී ලකුණු 30ක් අරගෙන ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට හොඳ අඩිතාලමකුත් දැම්මා. තරගයේ අවසාන වෙලා මාධ්‍යවලට අදහස් දක්වලා තිබුණු ගුණතිලක කියලා තිබුණේ ලකුණු 190ක් කියන්නේ මේ වගේ පිටියට ලංකාවට ලොකු අභියෝගයක් නොවේ කියලා. මේක පිටිකරුවන්ට හොඳ තනතිල්ලක්. අපි ආරම්භයේම කතා කළේ වැඩි අවධානමක් ගන්නේ නැතුව සාමාන්‍ය විදිහට අපි ලකුණු ගනිමු කියලා. ලකුණු 190ක් කියන්නේ අපේ පිටිකරුව බැලුවම මේ වගේ තනතිල්ලක එතරම් ලොකු ගාණක් නෙවෙයි. අපි හොඳ ආරම්භයක් ගැනීමත් එක්ක ඔවුන් පීඩණයට පත් වුණා. මම හිතන්නේ එතනින් ආයෙත් ගොඩ එන්නට බැරි වුණා බංග්ලාදේශ කණ්ඩායමට. මේ පාර BPL තරගාවලියටත් ක්‍රීඩා කරපු ගුණතිලක කියන්නේ මේ විදිහට ලංකාව දිනන්නේ බංග්ලාදේශයේ දුර්වල නිසා නෙවෙයි ලංකාව දක්ෂ නිසා කියලා. මම හිතන්නේ අපි එක් දින ටෙස්ට් වගේම T20 තරගාවලියෙත් හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. මම හිතන්නේ මේක අපේ කණ්ඩායමේ වර්ධනයක්. බංග්ලාදේශයේ පසුගිය කාලේ උන්ගේ රටේ හොඳටම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් අපිට බෑ කියන්න ඔවුන් දුර්වල කණ්ඩායමක් කියලා. T20 කණ්ඩායම ගත්තත් BPL හොඳටම සෙල්ලම් කරපු අය තමයි මේ කණ්ඩායමට ඇවිල්ලා තියෙන්නේ. බංග්ලාදේශ මාධ්‍ය වගේම ක්‍රීඩකයොත් පරාජයත් එක්ක ඉස්සරහට දාන ශකීබ් නැති වුණේගේ පාඩුව ගැනත් ධනුෂ්ක බංගලි මාධ්‍යවලට හොඳ කණේ පහරක් එල්ල කරලා තියෙනවා. ඇත්ත අපි පිළිගන්නවා ශකීබ් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් කියලා. ඔව් නැති එක බංග්ලාදේශයට පාඩුවක් වෙන්නත් ඇති. හැබැයි පරාජයන්ට හේතුව ශකීබ් නැති එක කියලා එයාලා කියන්නේ කොහොමද? අපේ කණ්ඩායමේ නායකයා වගේම තුන් ඉරියව්වෙම දක්ෂතා පෙන්නන ඇන්ජලෝ අපිට හිටියෙත් නැහැ. පසුගිය කාලේ T20 තරඟවල හොඳටම කළ අසේල වගේම කුසල් ජනිතුත් නැතුව තමයි අපි මේ දිනන්නේ. ඒ නිසා ශකීබ් හිටියත් වෙන්නේ මේ දේම තමයි. ක්‍රිකට් පිටියේ සිදුවෙන සුවිශේෂී දේවල් බලන්න ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව යහළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.